News Today ඇත්ත දැනගන්න subscribe කරන්න. දිනයටත් අපි ඔබව හමු වෙනවා අපේ අරගලේ අද ගෙවෙන්නේ අපේ 77 වන දිනේ නමුත් අරගලේ පෙරට ආණ්ඩුව පාලකයන් තවදුරටත් නිහඬතාවය රකිමින් තිබෙනවා ඉතින් අපි මේ වන විට කරුණු ගණනාවක් අපි දන්නවා මත වෙලා තිබෙනවා එක පැත්තකින් ලෝක ළමා දිනයක් වෙනවා ලබන පළවෙනිදාට තව දවස් කීපයකින් ඒ සම්බන්ධයෙන් දැන් දිගින් දිගටම ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් විමසමින් තිබෙනවා අපි ළමා දිනයේදී කුමක් කරමුද කියලා. විශේෂයෙන්ම මා මෙම කරුණු අවධාරණය කරන්නේ ලංකා ගුරු සේවා සංගමයේ ලෙස. මොකද ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්දානේ ලෙස ළමා දිනය සමරවීම හෝ ළමා දිනය සම්බන්ධයෙන් විවිධ පරස්පර අදහස් ප්‍රමාණයක් තිබෙනවා. ඒ නිසා අපි ලංකා ගුරු සේවා සංගමයේ ලෙස අපේ විධායක සභාව පසුගිය දිනවල රැස්ුණ වෙලාවේ තීරණය කළා මේ ළමා දිනේ තවත් අපේ අරගලේ කොටසක් බවට පත් කරගන්න ඕන කියලා. අප දන්නවා පසුගිය සති කිහිපයක තිස්සේ අපේ දෙමව්පියන් ඒ වගේ දැනුවත් කිරීමේ යම් ක්‍රියාවලියක් දියත් කළා. නමුත් ඒක ඉතාම හොඳින් අපිට සාර්ථක කරගන්න හැකියාවක් ලැබුණේ නැහැ. ඒ නිසා අපි ළමා දිනය අපි පාවිච්චි කරගමු යොදාගමු මේ කටයුත්ත සඳහා කියන යෝජනාවක් අපි පැත්තෙන් තිබෙනවා. දැනටමත් ගුරුවරු ගණනාවක් විදුහල්පතිවරු ගණනාවක් අපි වෙත ඒ සම්බන්ධයෙන් ඔවුන්ගේ අදහස් ඉදිරිපත් කරලා තිබුණා. ළමා දිනයේදී අපි ළමුන් සමග සමීප වීම සඳහා ඒ වගේම දෙමව්පියන්ට යම් පණිවිඩයක් ලබා දීම සඳහා අපි මේ අරගලය පිළිබඳව අපි එය යොදා ගමු කියන ස්ථාවරය තමයි අපි සංගමයක් ලෙස ඉන්නේ ලංකා ගුරු සේවා සංගමය. ඒ නිසා එදා දවසේ විශේෂයෙන්ම ආණ්ඩුව යම් චක්‍රලේක හෝ ඒ සම්බන්ධයෙන් යම් යම් අදහස් ඉදිරිපත් කළා තිබෙනවා ළමා දින සැමරුම් පිළිබඳව අපි ඒව සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරනවා අපි කිසිදු ලෙසකින් ආණ්ඩුවේ වමනාවට ආණ්ඩුවේ න්‍යාය පත්‍රයට ළමා දින සැමරුම් පවත්වන්නේ නැහැ නමුත් අපිට පුළුවන්කම තිබෙනවා ගුරුවරු සහ විදුහල්පතිවරු විදියට අපිට අනන්‍ය වූ වැඩසටහනක් සකස් කරගෙන එම වැඩසටහනට එම න්‍යාය පත්‍රයට අනුව ළමා දිනය සම්බන්ධයෙන් වැඩසටහනක් දියත් කරන්න සැමරුමක් නෙවෙයි වැඩසටහනක් දියත් කරන්න පුළුවන්කම තිබෙනවා. එහිදී අපිට පුළුවන් යමුන්ට පණිවිඩයක් ලබා දෙන යම් සංගීතමය වැඩසටහනක් දියත් කරන්න. ඒ වගේම දෙමව්පියන්ට පණිවිඩයක් ලබා දෙන යම් වැඩසටහන් දියත් කරන්න පුළුවන්කම තිබෙනවා. ඒ වගේම ඔබට කියා දෙන්න පුළුවන් දෙමව්පියන්ට අපි මේ අරගලයේ කරන්නේ කුමක් උදෙසාද මේක හුදෙක් අපේ අහිමිකරන ලද වැටුප දිනා ගැනීම අරගලයක් නෙවෙයි මේක මෙරටේ අධ්‍යාපනයේ රැක ගැනීම අරගලයක් නිදහස් අධ්‍යාපනයේ රැක ගැනීම අරගලයක් ඒ වගේම රාජ්‍ය අධ්‍යාපනයේ ඔබේ දරුවාගේ අධ්‍යාපනයේ රැක ගැනීම අරබලයක් ඔබේ දරුවාට හොඳම ගුරුවරයෙක් අපි දන්නවා නේද ලෝකේ හොඳම දේ දරුවන්ට කියලා තියෙනවනේ ඒ නිසා ඔබේ දරුවාට හොඳම ගුරුවරයෙක් ඔබේ දරුවාට හොඳම අධ්‍යාපනයක් ලබා දීම වෙනුවෙන් කරන අරගලයක් කියන පණිවිඩය අපිට එදාට දෙන්න පුළුවන්කම තිබෙනවා ඒ නිසා ඒ ස්ථාවරය තමයි අපි සංගමයක් ලෙස ඉන්නේ අපි ඉදිරියේදී තවදුරටත් කතා කරමු කුමන වැඩසටහන් දියත් කළ යුතුද කියලා අපි ඔබට ඒ සම්බන්ධයෙන් අපේ ඒ වැඩසටහන් පෙළගැස්මක් අපි ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා ඉතින් ඒ සම්බන්ධයෙන් ඔබ මම හිතනවා ළමා දිනේ අපි ප්‍රයෝජනට ගත යුතුයි අපේ මේ අරගලේ තවත් එක්තරා දිනයක් එක්තරා අවධියකට මේ අරගලය ඉදිරියට ගැනීම සඳහා කියන කාරණය. ඒ වගේම අපි දැක්ක තවදුරටත් විවිධාකාරයේ පෝස්ට් පළ වෙනවා මේ සමාජ මාධ්‍ය තුල අපේ මේ අරගලය අඩපණ කරන ඒකට එරෙහි පෝස්ට්. විශේෂයෙන්ම මම දැක්ක ඊයේ දවසේ ගුරු සේවයට යටින් විදුහල්පති සේවයේ තබන එක තමයි මේ ගුරු සංගම් වල වුණනාව කියලා. කිසිසේත්ම නැහැ. සුබෝධනී වාර්තාව තුල ඉතාම පැහැදිලිව 97 නිර්මාණය කරලද වැටුප් පිෂමතාවය නිවැරදි කිරීම සඳහා යෝජනාවක් ඉදිරිපත් කළා තිබෙනවා. ඒ යෝජනාව තුළ අපේ ශේෂ්ත්‍රයේ තිබෙන සේවාවන් පහම අධ්‍යාපන පරිපාලන, විදුහල්පති, ගුරු, ගුරු අධ්‍යාපනච සහ අලුතෙන් එකතු වෙච්ච ගුරු උපදේශක කියන මේ සේවාවන් පහම ඉහළ ශ්‍රේණීන් තුන වැටුපෙන් සම තත්ත්වයට ගෙනල්ලා තිබෙනවා. ඒක කිසිසේත්ම විදුහල්පති සේවයේ ගුරු සේවයට යටත් කිරීමක් නෙවෙයි. ඒ වගේම දැනටමත් තිබෙන්නේ විදුහල්පති 1 2 3 ගුරු සේවය 1 2 1 2 2 කියන ශ්‍රේණි වලට වඩා වැටුප් වර්ධකයක් ඉහළින්
ඉයලින් තිබෙන අලුතෙන් ආණ්ඩුව විසින් යෝජනා කරලා තිබෙන කැබිනට් අනු කමිටු විසින් යෝජනා කරලා තිබෙන අලුත් වැටුප් යෝජනා වෙත් ඒක ඒ විදිහටම තමයි සඳහන් වෙන්නේ ඒක ඒ විදිහටම තමයි වුන් තබා තිබෙන්නේ ඒ නිසා මේ වැරදි මත හදලා ගුරුවරු සහ විදුහල්පතිවරු අතරේ යම් ගැටුමක් හදලා විදුහල්පති සේවාව මේ අනිත්‍යවට වඩා උසස්ය කියන මතයක් හදන්න නිර්මාණ හදන්න උත්සාහ කරලා විදුහල්පති සේවාව ගුරු සේවයෙන් වෙන් කරන්න එව නැත්තම් ගුරුවරුන් විදුහල්පතිවරුන්ගේ අන්තේවාසිකයන් ලෙස සිටිය යුතුයි වගේ මතයක් නිර්මාණය කරලා මේ සටන අල කරන්න දිය කරන්න මොට කරන්න මේ සටන ඇතුලෙන් මේ සටන ඇතුලෙන් දුර්වල කරන්න උත්සාහයන් ගනිමින් තිබෙනවා. ඉතින් අපි දිගටම මේවා අවධාරණය කළා. ඒ නිසා එවැනි දේවල් වලට හසු වෙන්න එපා කියලා විශේෂයෙන්ම අපි විදුහල්පති සොයිර සූර්යන්ගේ මේ මොහොතේ ඉල්ලන්න කැමැති. ඒ වගේම අපි දැක්කා පෙරේදා දවසේදී මේ මන්දබුද්ධික විදුහල්පතිවරේ අපි සම්බන්ධයෙන් විවිධ ප්‍රකාශ කරනවා. අපි අරගලේ සම්බන්ධයෙන් දැන් විභාග කොමසාරිස් සියඹලා ගෙනල්ලම නැහැ. ඒගොල්ලෝ තමයි විභාග ප්‍රතිඵල දීලා තිබෙන්නේ. ඒගොල්ලෝ තමයි ඉස්සරහට පාසල් පටන් ගන්න යන්නේ. 200ට අඩු පාසල් නේද? එහෙම අභියෝග කරනවා අපි දැක්කා. මේ මන්දබුද්ධික විදුහල්පති ගැන ඔහුත් සමග වැඩ කරපු ගුරුවරු දන්නවා. ඊයේ දවසෙත් දීග පණිවිඩ මැසෙන්ජර් WhatsApp වල පණිවිඩ අපිට ඔහු සම්බන්ධයෙන් ඇවිල්ලා තිබුණා. ඒ වගේම ඊයේ දවසෙත් ඔහුගේ ක්‍රියාකාරකම් පිළිබඳව ඕනනම් ලයිස්තුවක් කියන්න පුළුවන්. නමුත් අපිට ඒව අදාළ නැහැ. අපි දන්නවා මෙවැනි මන්දබුද්ධිකයෝ බුරන්න නොවේ නම් වෙන කුමකටද ඔවුන් තබාගෙන තිබෙන්නේ. ඔහු අපිට මතකයි 2019 2012 ලංකා ගුරු සේවා සංගමේ අධ්‍යාපන සමුපකාර පාලනය තුල ඒට එරෙහිව කටයුතු කරලා ඒ පාලනය නිවැරදි දිශාවට අපි අරගෙන යද්දි ඒක ආපසු හරවන් ආණ්ඩුවට උදව් කරපු මහත්තයෙක් නඩු දාලා අතුරු පාලක මණ්ඩල දාලා ප්‍රකෝටි ප්‍රකෝටි ගණන් ඒ අතුරු පාලක මණ්ඩලට හොරකම් කරන් ඔබේ මුදල් වංචා කරන්න ඉඩ හදපු කෙනෙක්. ඒ වගේම පාසල තුල විවිධ වංචා දූෂණ චෝදනාවලට ලක් වූ අය. ඒ වගේම අපි කලිනුත් අවධාරණය කළා රාජ්‍ය දේපල අවභාවිතා කරමින් පාසල තුල තමන්ගේ දේශපාලන උවමනාවන් වෙනුවෙන් මාධ්‍ය සාකච්ඡා පවත්වපු කෙනෙක්. ඒ සම්බන්ධයෙන් අපි දැනටමත් පළාත් ලේකම්වරයාට ලිඛිතව දැනුම් දීලා තිබෙනවා. ලංකා ගුරු සේවා සංගමය ලෙස මේ පිළිබඳව විමර්ශනයක් කරන ලෙස බලමු ඉදිරියේදී කුමක්ද සිදුවෙන්නේ කියලා. එක රටක් එක නීතියක්ද නේද? එහෙම නැත්නම් පාක්ෂිකයන්ට එක නීතියක් විරුද්ධ පාක්ෂිකයන්ට හෝ පාක්ෂික නොවන අයට වෙනත් නීතියක්ද කියන එක අපි කොහොමදත් ඉදිරියේදී බලාගෙන ඉමු. ඒ වගේම තමයි අපි දැක්ක දිලුම්ම මොනුගම කියලා තියෙනවා. දැන් කොන්දොස්තර මහත්වරුන්ගේ රාජකාරියත් පවරන්න හදනවා ගුරුවරුන්ට කියලා. ඔබ දකින්න ඇති ඉදිරියේදී අලුත් ප්‍රවාහන සේවාවක් හදනවා. ඒකේ කොන්දොස්තර මහත්වරු නොවන මහත්වරු නැහැ. ඒ වෙනුවට ඒ කාර්යභාරය ගුරුවරුන්ට සහ පෙර පාසල් පාලිකාවන්ට පවරන්න සූදානම් වෙන බොහොම හොඳයි. අඩු වෙලා තිබුණ එච්චරයි. ඉතින් අපි සුබ පතනවා ප්‍රවාහන රාජ්‍ය අමතිතුමාට ඒකේ විදිහටම කරගෙන යන්න කියලා. ඒ වගේම අපි දැක්කා දැන් ආණ්ඩුව දිගින් දිගටම පවසමින් තිබෙනවනේ මේ මුදල් නැහැ කියලා. නේද? මුදල් නැහැ ගුරු සහ විදුහල්පතිතුරුන්ගේ වැටුප් ගැන. මේක ඉතාම නරක වෙලාවක්. රටේ කොවිඩ් වසංගතයක් තියෙන වෙලාවක මේ විදියට මේ අහිමි කරපු වැටුපුණත් ඉල්ලන එක වැරදි. ඔව් ඇත්ත නේද? එහෙම වැරදි. හැබැයි අපි අහිමි කරපු වැටුප් ඉල්ලද්දී අපිට ඒක දෙන්න මුදල් නැති ආණ්ඩුවකට අපි දැක්ක කෘෂිකර්ම රාජ්‍ය අමතිවරයෙකුට නිල නිවාසයක් දෙනවා. ලක්ෂ ගණනක් ඒක අලුත් වැඩියා කරන්න වියදම් කරනවා. ඒ විතරක් නෙවෙයි හැන්දේ සිට ඒ නිල නිවාසයට අවශ්‍ය කරන හැම උපකරණයක්ම සුපිරි වෙළඳ සැලකින් සුපිරිම භාණ්ඩ තොගයක් ලක්ෂ ගණනක් වියදම් කරලා මේ මාස තුයි තොරතුරු සියල්ල දෙනවා. භාණ්ඩ ලැයිස්තුවේ සියල්ල අපි ඉදිරි මාධ්‍ය සාකච්ඡාවකදී ඒවා වෙනම ඉදිරියට කරන්න. ඉතින් මේ විදිහට කටයුතු කරන ආණ්ඩුවක් මේක. කොවිඩ් වසංගත තත්ත්වයේ වෙලාවේ ඇමතිවරුන්ට රාජ්‍ය ඇමතිවරුන්ට මන්ත්‍රීවරුන්ට සැප විඳින එක තහනම් නැහැ. ඒවා කප්පාදු කරන්න හොඳ නැහැ. ගුරුවරු විදුහල්පතිවරු වැටුප් පිල්ලන එක හොඳ නැහැ. නරකයි. රටේ ජනතාව සහන ඉල්ලන එක නරකයි. ඒවා නරක වැඩ. හැබැයි ඇමතිවරුන්ගේ මන්ත්‍රීවරුන්ගේ සුඛ විහරණය හදාගන්න එක හොඳ වැඩ. නේද? ඒවා කෙරෙන්න ඕන. මොකද ඇත්තටම මේ රට පාලනය කරන්න මෙවැනි ඇමතිවරුන්ට අපි දැක්ක අයා ඔය මාධ්‍ය සාකච්ඡාවකට අවිල්ලා කුරුණෑගල ප්‍රදේශයේ නේද මහත්මේ. ඒතුමා මාධ්‍ය සාකච්ඡාවල නම් ඉතාමත් ප්‍රගතිශීලී විදියට තමයි
කතා කරමින් තිබෙන්නේ. හැබැයි ලැජ්ජයි හැන්දත් නිල නිවාසයට කියන සාමාන්‍ය නිල නිවාසයක් දෙනවා ඒක වෙනම කාරණාවක්. හැබැයි ගෙදර බඩු ටික බොහෝ විට තමන්ගේ බඩු ටික තමයි පාවිච්චි කරගන්න ඕන. නේ ඇඳන් අරගෙන තියෙන ලක්ෂ ගණන් මෙට්‍රස් අරගෙන තියෙන ලක්ෂ ගණන් වටින මේ විදියට කටයුතු කරන ඇමතිවරු ඉන්න රටක් නේද? ඉතින් කුමන කතාද මේ රට ගැන, මේ රටේ සංවර්ධනය ගැන, මේ රටේ අනාගතය ගැන? විතරක් නෙමෙයි අපි මේ මොහොත අවස්ථාවක් කරගන්න කැමති ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනය නිවේදනයක් නිකුත් කරලා තිබුණා. අපේ මේ අරගලය වහම විසඳන්න, ඒ වගේම ආණ්ඩුවට බල කරලා තිබුණා මේ ප්‍රශ්නේ විසඳන්න, ගුරු සංගම් වලටත් අවධානය කළා තිබුණා යම් එකඟතාවයකට ඇවිල්ලා මේ ප්‍රශ්නේ විසඳා ගැනීම සඳහා මැදිහත් වෙන්න කියලා අපි සූදානම් හැම මොහොතකම. ආණ්ඩුව තමයි කැබිනට් තීරණයෙන් පස්සේ දින 27ක් ගෙවෙන තුරුත් අපිව මඟහරින්න ඉන්නේ. ඉතින් අපි තවදුරටත් සාකච්ඡා පිළිබඳව අපි බලාපොරොත්තු තියන් ඉන්නවා. අපි දන්නවා නමුත් ඕන් සාකච්ඡා ලබා දෙන්න උත්සාහයක් නැහැ. මේ ප්‍රශ්නය ඔවුන්ට වැදගත් නැහැ, දරුවන්ගේ අනාගතය අධ්‍යාපනය ඔවුන්ට වැදගත් නැහැ කියන එක අපිට ඉතා මනවින් දැන් තහවුරු වෙලා තිබෙනවා. ඉතින් මේ කරුණු ටික තමයි අද දවසේ ඔබට අවධාරණය කරන්න තිබුණේ. ගුරු විදුවල්පති අරගලයට ජය වේවා. අපේ සමගියට ශක්තියට ජය වේවා. මේ සටන ඉදිරියට ගෙන යන ඔබ සියලු දෙනාටම ශක්තිය, ධෛර්යය, සාධිෂ්ඨානය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් අදට නිහඬ වෙනවා. බොහොම ස්තුතියි.